ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද අපේ රටට අපේ රටේ දේශපාලනයට ඉතාමත්ම අමතක නොවන දවසක්. මගේ ජීවිතයට මෙතරම් විශ්‍රාමික හමුදා සමාජිකයන් ප්‍රමාණයක් එක තැනකට රැස් වෙනවා මම දැකලා නැහැ. මා මිත්‍ර හර්ෂණ සඳහන් කරා වගේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ අපේ පළවෙනි සමුළුව 1500ක් වගේ ප්‍රමාණයක් පැනුණා. ඒ කාලේ හැටියට ඒ කාලේ තමයි අපි තමයි ජාතික ජන බලවේගයේ නායකත්ව සමග එක්කහුව වෙලා අපේ අදිටනේ නායක ජෙනරල් විශ්‍රාමික අරුණ ජයසේකර සහ අනිකුත් නිලධාරීන් සහ සමාජිකයන් සමගින් මේ පටන් ගත්ත අදිටන අද වෙනකොට කාටවත් සම කරන්න බැරි කවුරුත් පුදුමයට පත් වුණු සමූහයක් බවට පත් වෙලා ඉවරයි. එය ලංකාවේ දේශපාලනයේ ඉතාමත්ම විශේෂිත වූ දෙයක් වී අවසන්. අපේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් අවසරයි. ඒත් එක්කම අදිටන සමූහයේ සිටින සියලුම සම්බන්ධකාරක වේදිකාවේ සිටින ඒ ආරාධිතයන් සියල්ලන්ගේම අවසරයි. අද මෙතෙන්ට පැමිණලා ඉන්නවා හිටපු නාවික හමුදාපති අඩ්මිරල් රණසිංහ. ඒත් එක්කම අපේ ආරාධනය පිළිගෙන පැමිණි මෙතෙන්ට පැමිණි DIG රවි සෙනවිරත්න, DIG මාක් ඇතුළු ඒ සියලුම ආරාධිතයන්ගෙන් අවසරයි. එත් එක්කම අපේ අදිටන සමුළුවට අදිටන සමූහයට තාමත්ම දැවන්ත ශක්තියක් වූ ආනන්ද විජේපාල මහත්මයා, සුනිල් ගමගේ මහත්මයා සමග මෙතන අද පැමිණිලා නැහැ, ආචාර්ය ශාන්ත ජයරත්න මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාව මම ඉතාමත්ම ගෞරවපූර්වකව සිහිපත් කරනවා මේ අවස්ථාවේ. මම සහ මට පෙර මෙතන කතිකයන් සඳහන් කරා වගේ හමුදා සාමාජිකයන් හැටියට අපි මෙතරම් ජාතික ජන බලය වේගය වටා එක් රැස් වෙන්න තීරණය කරේ මම වැඩිදුරටත් හැමතිස්සෙම අපි හැමෝම කතා වෙන පරිදි ඒ හේතුව නැවත නැවත සඳහන් කිරීමට අනවශ්‍යයි. නමුත් මම යම් කිසි කාරණා කිහිපයක් කෙටියෙන් සඳහන් කරන්නම්. මේ රටේ සාමාන්‍ය ජනතාව අතර, ඔබ අප හැමදෙනාම අතර අර කියනකොට කියනවා 225ම එපා කියලා. 225ම එපා. දේශපාලනය මතක් කරන්න එපා. දේශපාලනය අරහන්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දේශපාලනය නරක එකක්ද? දේශපාලනය කියන්නේ මිනිස්සාට මිනිසා විසින් සේවය කිරීමක් නෙමෙයිද? ඒ තත්ත්වයට පත්වලා තියෙන්නේ ඇයි? සමහර දියුණු රටවල දේශපාලනය කියන්නේ ඉතාමත් ගෞරවාන්විත වැඩක්. හැබැයි ලංකාවේ දේශපාලනය කිව්වොත් කතා කරන්නත් කැමති නැහැ. නමුත් අපි සියලු දෙනා, මා ඇතුළු මේ සියලු දෙනාම දේශපාලනයට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ කුමක් සඳහාද? ඔන්න ඔය කාරණාව සඳහා නෙමෙයිද? ඒක නෙමෙයිද හේතුව? මේ ගරාවෙටලා තියෙන, මේ කැත වෙලා තියෙන දේශපාලනයට හොඳ නමක් දෙන්න නෙමෙයිද අපි ඇවිල්ලා තියෙන්නේ? ඔය කැත දේශපාලනය, මේ ජරාජීර්ණ වූ දේශපාලනය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ක්‍රියාත්මක වුණ නිසා තමයි නෙමෙයිද අන්තිමට 2022 අරගලයක් ක්‍රියාත්මක වුණේ? ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන බේසික් දේවල්, මූලික දේවල් නැති වුණාම මිනිස්සු පාට බහැලා අරගල කරා. ඒ කැත දේශපාලනේ, ඒ මේ රටට සියා කිසිම රටකට අවශ්‍ය නැති දේශපාලනේ සුදුසුකම් වලට නැතිව ගැතිකම් වලට
මූලික තැන දුන්න දේශපාලනය, ඒ පක්ෂ දේශපාලනය නිසා නොවේද මේ රට අද මෙතරම් පල්ලෙහාට පැමිණිලා තියෙන්නේ. අපි පහුගිය අවුරුදු දශක ගානක් මුළුල්ලේ අපි සියලු දෙනාම මෙතන, මන් දන්නවා මෙතන ඉන්න සෑහෙන ප්‍රමාණයක් මීට පෙර ජාතික ජන බලවේගයට සම්බන්ධ වෙච්ච නෙමෙයි. නමුත් අපි සියලු දෙනාම මාරුවෙන් මාරුවට නායකයෝ මාරු කරා, ආණ්ඩු මාරු කරා. දැන් අපිට ඉතාමත්ම පැහැදිලි ඒ මාරු කරලා තියෙන්නේ ඒ කට්ටියම විතරයි, ඒ නිකන් රිප්ලේස්මන්ට්ස් විතරයි. කිසිම තැනක ඒ බලයක් මාරු වුණේ නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලය හැටියට තමයි මේක දවසින් දවස කඩා වැටිලා රටේ ආර්ථිකය, රටේ නීතිය, ආධිපත්‍ය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, රටේ ජන ජීවිතය, සමාජය කිසි හැම දෙම නැති වෙලා අන්තිමට මහජනතාවට තියෙන්න ඕන මූලික දේවල් ටිකක් නැති වුණාන් පස්සේ ජනතාව පාට බහලා අරගලයක් කරා. ඒ අරගලයෙන් පස්සේ හිටපු ඒ පාලකයා තනතුරෙන් නික්ම ගියාන් පස්සේ ඒ අඩුව පුරවන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් වුණා. පත් වෙලා මොකද කරේ? අරගලයට බැටන් පොල් ප්‍රහාරය තුවක්කු ඔළුවට තියලා අරගලය නැති කළ දැම්මා. අරගලයක් ෆිසිකලි නැති කළ දැම්මා. දාලා ඉවරලා රට පාලනය කළා. කියනවා රට දැන් ආරාජික නැහැ. නමුත් මහපාරේ අරගලයක් නැති වුණාට ගෙවල් වල අරගලය තියෙනවා. වංචා දූෂණය තියෙනවා. මිනිස්සු ජීවන අරගලයේ යෙදෙනවා. මිනිස්සුන්ට, වැඩිහිටියන්ට, තමුන්ගේ දරුවන්ට හරියමං කන්න කෑම වේලක් දෙන්න බැරි අරගලයේ තියෙනවා. රටේ පාතාලය ක්‍රියාත්මක වෙනවා. මහදවල් මිනිස්සු මරලා යනවා. නීතියක් නැහැ. ඒ තිබ්බ දේවල් ඒ විදිහටම තියෙනවා. ණයකන්ද වැඩි වෙනවා. ණය ගෙවන ක්‍රමයක් නැහැ. රටේ සම්පත් මර්මස්ථාන විකුණනවා. කියනවා රට ගොඩ දාලා දුන්නු. මේ ආදයා කියනවා රට ගොඩ දාලා දුන්නු. අරගලය නැහැ පාරේ. නමුත් අරගලය ගෙවල් වල තියෙනවා. ඒ අරගලය ප්‍රතිකර්මයක් පේන තෙක්මානක නැහැ. දැන් වෙනකොට ජනාධිපති වර්ණය දින නියම කළා ඉවරයි. දැන් අර මං ඉස්සෙල්ලා සඳහන් කරපු ඒ ජරාජීර්ණ වූ දේශපාලනය ආපහු ක්‍රියාත්මක වෙනවා. අපි ඔබ සියලු දෙනාම ජාතික පුනරුදයක් වෙනුවෙන් මේ දේශපාලන සංස්කෘතිය, මේ රට වලපල්ලට ඇදලා දැම්ම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ වුණා වෙනුවෙන් අපි කිසි දෙයක් මෙතන බලාපොරොත්තු නොවි රට වෙනුවෙන් එක පොදු අරමුණක් සඳහා මෙතන එක් රැස් වෙනවා. අපි අපේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියනවා. නමුත් ඔබතුමාලට දකින්න ලැබෙනවා දවසින් දවස අර රූපවාහිනී චැනල් එක නිවුස් එක පෙන්වනවා මෙයා කොයි පැත්තටද කියලා. හරි, පෙන්වනවා නේද? මේ අර පෙන්වනවා කොයි පැත්තටද. ඒ පෙන්වන්නේ දැන් මේ ඉන්න හාදයා දැන් කොයි පැත්තටද යන්නේ කියලා. නිවුස් අයිටම්ස් එනවා, නිවුස් අර SMS එනවා මෙයා ගාවට කියලා. දැන් කියන්න පුළුවන්ද ඔය පක්ෂවල ඉන්නේ කවුද? දැන් UN එකේ කවුද ඉන්නේ? ශ්‍රී ලංකා එකේ කවුද ඉන්නේ? පොදු ජන පෙරමුණේ කවුද ඉන්නේ? ඔය දේශපාලනේ, ඔය අපි ප්‍රතික්ෂේප කරමු, මේ ජනතාව ප්‍රතික්ෂේප කරමු, මේ ගෝත්‍රික දේශපාලනය ඒගොල්ලෝ කරනවා තාම. ඇයි ඒ කරන්නේ? අපි දේශපාලනය කරන්නේ රටට හොඳක් කරන්න, ජාතික පුනරුදයක් ඇති කරන්න, මිනිස්සුන්ට උත්තේජනයක් දෙන්න, මිනිස්සුන්ට හොඳක් කරන්න. නමුත් ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ ඒගොල්ලන්ගේ පැවැත්ම තහවුරු කරගන්න, ඒගොල්ලන්ගේ බලය පවත්වාගෙන යන්න, ඒගොල්ලන්ට ධනය උත්පාදනය කරගන්න. නැතුව දේශපාලනය කරන්නේ රටේ යහපතට නෙමෙයි. මෙච්චර කාලයක් දෙයියෝ වගේ හිටපු තමුන්ගේ පක්ෂයේ නායකයව දාලා අනිත් පැත්තට යනවා. අපිට විශ්වාස කරන්නත් බෑ. හැබැයි ලංකාවේ ජනතාව දැන් ඒක දන්නවා. මොකද්ද මේ යන සෙල්ලම කියලා දන්නවා.
ඒ දන්න නිසා තමයි ජාතික ජනබලගේ වට අපි වැනි විශාල ප්‍රමාණයක් අද දවස වෙනකොට එක්කව් වෙන්නේ ඒ ප්‍රමාණවත් අපේ ඊළඟ දන ජයග්‍රහණය කරා යාමට. මේ අවස්ථාවේ මම කියන්න කැමති රටට සමාජීය වෙනසක් අවශ්‍යයි. හැම අංශෙන්ම වෙනසක් අවශ්‍යයි. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ පැරඩයිම් ෂිෆ්ට් කියලා. We need paradigm shift to change our system. ඒ කියන්නේ සමාජයේම ඇති වෙන්න ඕන වෙනස්කම. සිතුම් පැතුම් ඒ සියල්ලංගෙම වෙනස්කම. එහෙම වෙනස් වුණු රටවල් තියෙනවා. ජපානය ගත්තොත්, චීනය ගත්තොත් එහෙම paradigm shift එකක් ක්‍රියාත්මක කළා වෙනස් වුණු රටවල්. ජපානය දෙවන ලෝක යුද්ධයේදී ඉතාමත්ම ආක්‍රමණශීලී රටක්. ජර්මනියයි ඉතාලියයි ජපානයයි එක කඳවුරක ඉඳගෙන තමුන්ගේ බලය පතුරවන්න උත්සාහ කරා. ජපානය ඉතාමත්ම ආක්‍රමණශීලී. ජපානය පර්ල් හාබරකට පහර දුන්නා. ජපානය පර්ල් හාබරකට පහර දුන්නේ කමිකාසේ මිෂන්ස්. සුයිසයි මරාගෙන මැරෙන පාවිච්චි කරේ ගුවන් යානා. ඔල දන්න ඇති ඒ ගුවන් යානා හදපු කම්පැනි තමයි මිට්සුබිෂි කියන්නේ. සුබිෂි සීරෝ කියලා යකාප්ටයක් තිබ්බා. ඒකෙන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරා ඇමරිකාවේ පර්ල් වරායට හවායි දූපත. ඒ එල්ල කරේ ඇමරිකාවේ යුද ශක්තිය දුර්වල කරා. චීනේ ගොඩක් දන තිස් ගණන්ගල මං හිතන්නේ සමූල ඝාතනය කරා සීනේ ජනතාව ජපානය විසින්. ඒ වගේ ආක්‍රමණශීලී ජපානය හිරෝසිමා නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ඒගොල්ලන්ගේ සියලුම දේවල් වෙනස් කරා. ඇමරිකාවත් එක්ක ගිවිසුම් ගත වුණා. ලංකාවේ නායකයෙක් ගිහිල්ලා වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳෙයි කියලා ජපානයට මතක් කරලා දුන්නා. හැබැයි මම ඒ අවස්ථාවේ මතක් කරනවා ඒ නායකයෝ පිටරටවල ගිහිල්ලා එහෙම කිව්වට ලංකාවේ වෛරය වැපරෙව්වා. යාපනයේ පුස්තකාලයකින් ඉදිබ්බා. කළු ජූලිය ඇති කරා. ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කර තමුන්ගේ විරුද්ධවාදියාගේ ප්‍රජා හිතින් නැති කරා. ජනතා විමුක්ති පෙරමුණගේ තරුණ දේශපාලන කඳවුරු සමාජ අසාධාරණ වෙනින් පෙනී සිටිනව තහනම් කරා. ඒ වගේ වෛර වපරපුන් ගිහිල්ලා ජපානයේ බණ කිව්වා. නමුත් ජපානයේ තමුන්ගේ වෙනස් වෙන්න ඕන මාර්ගය තේරුම් ගත්තා. අර මං ඉස්සෙල්ල සඳහන් කරපු ඒ ගුවන් යාන නිෂ්පාදනය කරපු මිත්සුබිෂි සමාගම මෝටර් රථ නිෂ්පාදනය කරා. ඒ වගේ මෝටර් රථ සමාගම් ගණනාවක් ජපානය තුළ ක්‍රියාත්මක වෙලා ඒවැ මුළු ලෝකෙම වෙළඳපොළ ස්ථාවර කරගත්තා. ඉම්පීරියල් ජපනීස් ෆෝස් කියන ආක්‍රමණශීලී හමුදාව සෙල්ෆ් ඩිෆෙන්ස් ෆෝස් කියලා දැන් අපි හඳුන්වන්නේ. ඒගොල්ලෝ ඉන්නේ ආක්‍රමණය කරන්න නෙමෙයි. They are not aggressive anymore. ඒගොල්ලෝ ඉන්නේ සාමය සඳහා, ඒගොල්ලන්ගේ රටේ ආරක්ෂාව සඳහා විතරයි. ඒ වගේ ආකල්පමය වෙනස්කම්. ඒගොල්ලන්ගේ මුළු සමාජයම වෙනස්කම්. ඒ වෙනස්කම් කරමින් ලෝකේ දියුණුම රටක් හැටියට අද ජපානය ලෝකේ පැවතෙනවා. ඒ වගේම තමයි චීනය. 1978 ඩෙන් ෂෝපින් ඇවිල්ලා ඒගොල්ලන්ගේ තියෙන දේවල් සිබෝවාදී දේවල් ඒ උපායශිල්පිත් ඒ ස්ට්‍රැටජිස් ඔක්කොම වෙනස් කළා. කියන්නේ නව නිපයුම් මගින් කාර්මික රටක් බවට පත් කරලා ඒ රට දියුණු කරලා තියෙනවා. ඩෙන් ෂෝපින් කිව්වා බලලා මියවල්නෝ නම් ඒ බලලා කළුද සුදුද කියන එක එයාට අදාළ නැහැ කියලා.
ඒගැන්නේ රට විවෘත ආර්ථිකයක් කරා ගෙනහිල්ලා රට අද වෙනකොට ලෝකයේ විශාලතම ආර්ථිකයක් හිමි රටක් බවට පත් කරලා තියෙනවා. එහෙම තමයි රටවල් දියුණු වෙලා තියෙන්නේ. අපේ රටේ ඒ මාවතට ගන්න නම් මේ දේශපාලඥයොත් එක්ක ඒක කරන්න පුළුවන් වෙයි කියලා අපිට හිතා ගන්න අමාරුයි. නමුත් මේ දැනටමත් ඇති වෙලා තියෙන ජාතික පුනර්ජීවනය, මේ අපේ ජනතාව උද්දීපනය වෙලා තියෙනවා. ජනතාවට මොරාල් එකක් තියෙනවා මේ වැටිච්ච හැම අංශෙම වැටිච්ච රටේ. ඒ මොරාල් එක තමයි මේ ඉලෙක්ෂන් එක කවදාවත් නැතුව මේ මැතිවරණය ඉතාමත්ම උනන්දු වෙන ජනතාව ඉතාමත්ම බලාපොරොත්තු වෙන මැතිවරණයක් බවට පත් වෙලා තියෙනවා. ජනතාවගේ උත්තේජනයක් තියෙනවා. මොන අමාරුකම් තිබ්බත් උත්තේජනයක් තියෙනවා. ඒ කොමක් සඳහාද? ඒ මොකක් නිසාද? ඒ වෙන මොකුත් නිසා නෙමෙයි. ජාතික ජනබලය වේගය වැනි දේශපාලන පක්ෂයක්, ඒකට නායකත්වය දෙන අනුර කුමාර දිසානායක වැනි ඉතාමත් නායකත්වයෙන් පිරිපුන් නායකත්වයක් දෙන්න පුළුවන් නායකයෙක් ඉන්න නිසා අපි අධිරණ සමූහ හැටියට, විශ්‍රාමික සමාජිකයන් හැටියට අපි එකහු වුණා වගේම මේ රටේ සෑම අංශයකම වෘත්තිකයන් සෑම ක්ෂේත්‍රයකම ඉන්න මිනිස්සු එක්ට්‍රස් කරගෙන මේ විදියට සමුළු පවත්වපු දේශපාලන නායකයෙක්, මේ විදියට රටක් පෙළගස්වපු දේශපාලන නායකයෙක් මගේ ජීවිත කාලේ මම දැකලා නැහැ. ඒ දේශපාලන නායකත්වයට ඒ දැනුම, ඒ කොමන් සෙන්ස් එක නැත්තම් මේ විදිය දේවල් කරන්න අමාරුයි. ඉතින් මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. මම අර කිව්ව ඒ කැත දේශපාලන සංස්කෘතියේ මිදිලා හාල් ටිකක් දීලා ඡන්දෙක් අහු කරන, සිමෙන්ති කොට්ටයක් දීලා ඡන්දෙක් අහු කරන, තව මොනවද මට මතක් වෙන්නේ නැහැ, සිල් රෙද්දට පවා දීලා ඡන්දෙක් අහු කරන ඒ කැත දේශපාලනයේ මිදිච්ච ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන ඔය එන එන හැම දේශපාලඥයවම වැද්ද ගන්න නැති ප්‍රතිපත්තියක් එක්ක සිටින ඒ ගෞරවාන්විත දේශපාලන පක්ෂ ජාතික ජන බලවේගය මම ඉතාමත් ආඩම්බර වෙනවා. අපි සියලු දෙනාම ආඩම්බර විය යුතුයි මේ දේශපාලන පක්ෂයත් සමග එකට අත්වල් බැඳගෙන අපේ රටට අවශ්‍ය කරන, අපේ ඉදිරි අනාගත පරපුරට අවශ්‍ය කරන ජාතික පුනරුද්ධය හරහා මේ රටට අත්‍යවශ්‍යම තියෙන මේ රට දියුණුවේ මාවතට පෙළගස්වන්න පුළුවන් දේශපාලන බලවේගයක් සමගින් එකතු වීම ගැන ඉතින් වැඩිදුර කතා කරන්න මට අවස්ථාව නැහැ. එළබෙන ජාතික මැතිවරණේ, ජනාධිපති මැතිවරණේ ජයග්‍රහණය සඳහා අපි දැන් මාස ගානක් සිට අපි අපේ මෙහෙයුම කරගෙන යනවා. මේක අපේ දෙවනි මෙහෙයුම. මේ දෙවනි මෙහෙයුම කරන්න අපේ සියලුම සමාජිකයන්ගේ දායකත්වය තවදුරටත් අවශ්‍යයි. තව පොඩි කාලයයි. මිත්‍ර හර්ෂණ කිව්වා වගේ ඒ කාලය උපරිම අන්දමෙන් කැපගල්ලා යොදෝලා උපරිම ප්‍රවර්ධනය කරනු ඇතැයි කියා මම බබලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලා සියලු දෙනාගෙන්ම. ඒ අනුව මේ අපි එක්කව වෙලා තියෙන මේ අධිරණ සමූහය සහ වෙනත් ඕනම වෘත්තිය මට්ටමේ සංවිධාන සමග අපි ඒකාබද්ධ වෙලා මේ එකමුතුකම ජයග්‍රහණය කරා පෙරලලා අපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය සම්පූර්ණ කරන දවස සැප්තැම්බර් 21 වෙනිදා උදා වෙනවායි කියන බලාපොරොත්තු ඇතුව මගේ වචන ස්වල්පයෙන් මම නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි.